යෝන් යලුවනේ වැදකොම් YouTubeු නාලිකාව නරමන ඔබට සුබද දවසක්. ඉතින් යලුවනේ මේවෙද්දී ශ්‍රී ලංකාව පුරාම පැතිරීගෙන යන එවගේම අප්‍රිකාවෙන් පටං අරං ලෝකයම වසංගතයක් විදිහට වෙලාගෙන තියෙන දෙයක් ගැනයි අපි අද කතා කරන්නේ. කාන්තාර පළගෙටියා කියන මෙම මාතෘකාව මේවේදති ගොඩත් දෙනෙක් අහලා ඇති. කාන්තාර පළගෙටියා කියන්නේ මුලු ලෝකයම වෙලාගත්ත අප්‍රිකාවෙන් පටංගත්ත ටි වසංගතයක් ඇත්තටම ගොඩක් අයට හිතෙන්න්න පුලුවන් පළගෙටි වසංගතය කියන්නේ අපිට මෝන දෙන්න අමාරුව එකක් නෙවෙයි කියලා. හැබැයි යාළුවනේ ඉතිහාසේ පුරාවටම මේ අප්‍රිකානු ක්‍රිස්තුසාකා ගෙගාරියා කියන කාන්තාර පළගෙටියගේ විනාශය ඉතාමත් දැඩිසේ ලෝකේට බලපානවා. ඒ වගේම මුළු ලෝකයේ පුරාම ආහාර හිඟයක් ඇති කරන්න තරම් මේ පළගෙටියගේ විනාශය වැඩී. මේ වෙද්දිී මේ පළඟෙටියා අපිකාවෙෙන් පට අරං රටවල් කිහිපේකටම ව්‍යප්ත වෙලා. හැබැයි ඊඒ දිනේද ප්‍රථම වතාවට ලංකාවටත් මේ පළඟෙටියාගේ විකාශයනය දකින්නට ලැබෙනවා. ඒ කුරුණයගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලයි. පැය කිහිපේකට පසුව ගම්පා සහ හම්බන්තොට යන ප්‍රදේශවලත් මේ පළගැටියා ශාක විනාශ කරනවා දකින්නට ලැබෙනවා. ඉතින් මේ පළගෙටියා විනාශ කරන්නේ කොහොමද. ඒක ඇත්තටම ඉතාමත් ගැටලුවක්. මේ පළගටියා ඉතාමත් වේගයෙන් බෝවෙනවා. ඒ වගේම ඉතාමත් වේගෙන් ප්‍යාසර කරනවා. දිනකට කිලෝමීටර් එකසිය පනහක දුරක්. ම්මන්න මේ පළඟටියට පුළුවන්. ඒවගේම මුහද මොට්ටමේ දං මීටර් දෙදහක් වගේ උඩිම්පාමන්නත් මේ සතාට හැකියාව තියෙනවා. ඉතාමත් ඉක්මනින් බෝවෙන කාන්තාර පළගෙටියා සාමා්‍යින් සති දෙකක් විතර බිම වාසය කරනවා. ඊට පස්සේ තමයි තටු ඇවිල්ලා හැවාරිමින් කාලයගත කරන්නේ. ඉතාමත් වේගෙන් බෝවෙන මේ කාන්තාර පළඟෙටිය එක රංචුවක මිලියන තුන්සීයක් විතර. ඉන්න පුලුවන් කියලා මේ වෙද්දී මිද්‍යානඥෝ හොවාගෙන ඉන්නවා. ඉතින් මේ වගේ ලොකු රංචුවකට වගාබිමක් විනාශ කරන්න යන්නේ ඉතාමත් පුංචි කාලයක්. මේ වෙද්දිී ලංකාවෙ ප්‍රදේශ කිහිපයකටම මේ කාන්තාර පළගෙටියා ්‍යාප්ත වෙලා කාන්තාාර පළඟෙටියාව විනාශ කරන්න කෘමිනාශක ආසිෙන් නිසීම තමයි කරන්න පුළුවන් එකමදේ. හැබැයි ලංකාවිතාමත් මේ . ලගටියගේ ලොකු ව්‍යාපතියාා දකින්න නොලබෙන නිසා ඉතාමත් තික්මනින් ක්‍රියාකරොත් මේ පළගෙටි වසංගතය ලංකාවෙන් ඉවත් කරගන්න අපිට හැකියාව ලැබෙනවා. හැබැයි බැරිවෙලාවත් මේට පුංච ප්‍ර්යක් කියලා හිතලා මේ පළගෙටයා සතියත් දෙකක් ලංකාවපුරා බෝවෙන් ෑරයොත් මේ වසංගත තත්වත් එෙක්ක. අපිට උග්‍රල ආහාර හිගේයකට මූන දෙන්න සිද්ධ වෙනවා. එද්දාස් නමසය පහලවේද. ලෝකයේ මේ වගේ කාතාාර පළඟටින් වසංගතයක් ඇති වුණා ඒ වසංගතයේ නිසා ලෝකේ ආහාර හිගයක් ඇතිවෙනවා. ඒ වගේම මිලියන දාහයකට වඩා වැඩි පිරිසක් මන්ද පෝෂණ තත්වයකට පත් වෙලා මිලියන දායක්කට වදා පිරිසකට ආහාර හිඟවෙනවා.ඒ වගේම සංගණනවලට අනුව එදස් නමසය පහලවේද මේ ඇතිවෙච්ච වසංගතයේ නිසා ආහාර හිගේ නිසා. ආහාර ොැතිව මියග සංක්‍යාව ලක්ෂ දහයකට වඩා වැඩි ඉතින් තවත් එවැනි තත්වයක් උද්ගත වෙනවාට වඩා අපගේ වගාබිම් අපගේ ශාක අපගේ වනාන්තර මේ කාන්තාර් පළගැටියගේෙන් ආරක්ෂාකර ගැනීම ඉතාමත් වැදගත් ඒ වගේම ඒයේ දිනයේදී ඉතා විශේෂ සමනල විශේෂයකුත් අපිට දකින්නට ලැබෙනවා ඒ පොලොන්නරුව ප්‍රදේශයෙන් ඉතින් මේ ජයිව වසංගතවලින් බේරන්න. අපගේ විද්‍යාඥඥාන්ට හැකියාව තියෙනවාද. අපගේ කෘෂි විද්‍යාඥඥාන් මේ ගැන දැන්ම ක්‍රියා කළ යුතුයි ඉතිං ඥාලුවනේ මෙවැනි අලුන්දේවල් ඉක්මනිින්ම දැනගන්න වැදකොම් YouTubeුටුම් නාලිකාද මතකඇතුව සබස්රයිප් කරන්න. මේ පනි විඩය ඔයාලගේ පේස් මක්කකින් ශ්‍රයා කරන්න. මේ වීඩියෝ එක ශයා කරන්න ලයි කරන්න. කරන්න එතකොට මේ පණිවිඩය තවත් ගොඩක් අයට ලකින්නට දැනගන්නට ලැබේවි. ඒක තමයි දැනුම බෙදා ගැනීම. ඔහල්ලට සුබ දගසක්.